ඉතපු ජනාධිපති ඉතපු ජනාධිපතිවරයා ඊයේ විශේෂ විශේෂයෙන් අපි දැක්කා ඔහු කියනවා මම කුරුතේ අත තියලා දිනුනවා මේ සම්බන්ධයෙන් ඔහු දැනගෙන හිටියේම නැහැ කියලා. දැන් ඔබ වහන්සේලා හිතන්නේ ඒ හිටපු ජනාධිපතිවරයා මේ කරන ප්‍රකාශය සාධාරණද? නෑ අපි කියන්නේ ඒ ඔහු මේ මේ කුරුසියේ අත තියලා දිනුරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහු කරන්නට ඕනේ නීතිය ඉදිරියට ඇවිල්ලා තමන් නිර්දෝෂී නම් නීතිය ඉස්සරහ පිට ඒක ඔප්පු කරන එක. ඒක තමයි සාමාන්‍ය පිළිවෙල. ඉතින් ඒ නිසා තැන තැන කිව්වට වැඩක් නැහැ. මම අවශ්‍ය වෙලාවට කියනවා. වෙලාවාවම කියනවා. නැත්තම් අර අත තියලා මේ අත තියලා දියුරනවා කියන එකෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේක එහෙමනම් ඔහු නීතිය ඉස්සරහ පිටට ඇවිල්ලා එහෙම නැත්නම් CID එකට ගිහිල්ලා ප්‍රකාශයක් කරන්න ඕනේ ඔහු ඔහුගේ නිර්දෝෂී භාවය පිළිබඳ. ඒ නිසා මේක විසඳ ගන්නට ඕනේ නීතිය ඉස්සරහ පිට. ඒතර අපි කියන්නේ ඔහු පිළිබඳව විතරක් නෙමෙයි. අපි කියන්නේ මේ නිර්දේශ හුඟක් තියෙනවා. 30 දිනකට විතර නිර්දේශ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සමහර අයට නඩු පවරන්න කියලා නිර්දේශ තියෙනවා. සමහර අයට විනය පරීක්ෂණ කරන්න කියලා නිර්දේශ තියෙනවා. නමුත් මේ නිර්දේශ ඉටු වෙන්නේ නැතිකමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් හිටපු ජනාධිපතිවරයා කියන්න ඕනේ තැන තැන ගිහිල්ලා දිවුරණ එක නෙමෙයි. ඔහු කරන්න ඕනේ එහෙමනම් නීති ඉස්සරහා පිටට ඇවිල්ලා තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන එක. ඔහුට කියන්න තියෙන්නේ එතනදි කියන එක. දැන් ඔහු කියලා තියනවානේ මේ මට වෙලාවව මට කියන්න දේවල් තියෙනවා කියනවා කියලා. ඉතින් මොකද්ද වෙලාව? මේක නෙමෙයි මේ වෙලාව. තව වෘදු ගාණක් යන්න ඕනද? එහෙම නැත්නම් මැතිවරණයල් ලං වෙන්න ඕනද ඒක කරන්න? ඉතින් අපි කියන්නේ ඔහුට ඇවිල්ලා නීති ඉස්සරහ පිට මේ පිළිබඳව කතා කරන්න. කොහොම හිතන්නේ දැන් ඒක පිළිබඳව රජය ඇතුළු ඒ අදාළ පාර්ශවයන් ඊට පෙර කල්පනා කරන්න තිබුණා අවුරුදු 3ක් තිස්සේ. ඒ කියන්නේ සාධාරණත්වය මේ රට තුළ ඉෂ්ට කරගන්නට පුළුවන්කම තියනවාද කියන එක අපි සියලුම පැතිවලින් අපි උත්සාහ කරලා බැලුවා. එතකොට ඒ උත්සාහයේදී රජයට සහ අනිත් පාර්ශවයන්ට අවශ්‍යව තියෙනවා නම් මේක හරියට කරන්න ඒක කෙරුණා නම් ජාත්‍යන්තරයට යන්න කාටවත් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට දැන් අන්තිමේට චෝදනා කිරීමෙන් පළක් නැහැ. ඒක රටට ප්‍රශ්නයක් වෙනවා කියලා. එතකොට දැන් ඒ වගේම රටේ මිනිස්සුන්නේ මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. අපි මේ පිට රටක මිනිස්සු නෙමෙයිනේ. මේ රටේ පොදුවේ කතෝලිකයන්ට විතරක් නෙමෙයි මේ ප්‍රහාරයේදී මිය ගියා හැම ජාතියකටම අයිති හැම ආගමකටම අයිති අය වගේම විදේශ රටවල අයත් මේ ප්‍රහාරයේදී මිය ගියා. එතකොට මේක කතෝලිකයන්ගේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. ඒ නිසා මේක පිළිබඳව යුක්තිය සහ සාධාරණත්වය ඉටු කළ යුතු පාර්ශවයන් කල්පනා කරන්නට ඕනේ. මේක අපි සාධාරණව ඉටු නොකළොත් එහෙම එතනින් එහාට මිනිස්සු ජාත්‍යන්තරයට යනවා කියන එක. ඒ නිසා මේක රටකට විරුද්ධව කරන එකක් නෙමෙයි. අපේ රටට විරුද්ධව කරන දෙයක් නෙමෙයි. නමුත් අපි මේ කරන්නේ සාධාරණත්වය ඉල්ලන එක. ඒතර සාධාරණත්වය ඉල්ලීම මානුෂික දෙයක් මිසක් රටකට විරුද්ධව කරන දෙයක් නෙමෙයි. ඒතකොට ඒක ඒ සාධාරණත්වය මේ රටේදී හරි හැටි සිද්ධ වෙනවා නම් මෙච්චර කාලයක් අවුරුදු 3ක් පුරා එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කවුරුත් ජාත්‍යන්තරයට යන්න ඕනේ නැහැ. ඒකයි පුන පුනා කිව්වා. මේක ඉස්තු වෙන්නේ නැත්තම් ඊළඟ විකල්පය එකම විකල්පයේ තියෙන ජාත්‍යන්තර සහාය පැතීම.